අයිබෝවන්. මිනිසා සහ පරිසරය අතර තියෙන්නේ කිසිදා නොබිදිය හැකි සම්බන්ධයක්. එක ඔබ මා හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. පාසල් කාලයේ පටන්ම පරිසරයට ආදරය කරන්න, පරිසරත් එක්ක ජීවත් වෙන්න, පරිසරය හරියට පරිහරණය කරන්න අපි ඉගෙන ගන්නවා. හැබැයි වැඩිහිටියන් තරුණයන් වුණාට පස්සේ සිද්ධවන ආර්ථික සංවර්ධනයත් එක්ක පරිසරයට සිද්ධවන හානි පිළිබඳව අපි ආයෙ කතා කරනවා. ශ්‍රී ලංකාව තුලත් ලෝකයේ තුලත් මේ පරිසරයේ සුරක්ෂිතභාවය පිළිබඳව අනාගත පරම්පරාවට පරිසරයේ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විවිධ ආයතන, විවිධ සංවිධාන රැසක් බිහි වෙලා තියෙනවා. මේගොල්ලෝ දිනපතා මොහොතින් මොහොත කටයුතු කරන්නේ මේ මහ පොළවේ, මේ ලෝකයේ අපට උරුම වෙලා තියෙන පරිසරය පිළිබඳව. ලංකාවෙත් එක පැත්තේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනය සිදුවෙද්දී මේ පරිසර සම්පත්වල නිසි කළමනාකරණය, ඒකේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ඉතා වැදගත් ආයතනයක් තියෙනවා. ඒ තමයි මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය. මම හිතන්නේ ඔබට අද දවසේ මේ සාකච්ඡාව නිමා වෙනකොට අවබෝධ වේවි, සියලු ක්ෂේත්‍ර ආවරණය වෙච්ච, අපේ ජීවිතයේ ගොඩාක් කාරණා හා බැඳිච්ච අමාත්‍යාංශයක් තමයි පරිසර අමාත්‍යාංශය, නැත්නම් මහවැලි අමාත්‍යාංශය කියලා කියන්නේ. ඉතින් අපි ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඒ වගේම ඉතාම වැදගත් කාරණාවක්, ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බිහි කරපු, අනාගතයේ වගේම අතීතයේ එක්තරා විදිහකින් ජාත්‍යන්තර තලයට ක්‍රීඩකයන් අරගෙන ගියපු මහවැලි ක්‍රීඩා උළෙල තව නොබෝදුන එකෙන් ආරම්භ වීමට සූදානම්. අපි ඒ ගැන කතා කරන්නත් සූදානම් වෙනවා දවසේ මේ සාකච්ඡාව. අපි ආරාධනා කළා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය වීර කුමාර දිසානායක මහත්මයාට, අයිබන් ඔබතුමාට, ඒ වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහත්මයාටත් අපි ආරාධනා කළා. අයිබන් ඔබතුමාට අපි අමාත්‍යතුමාගෙන්ම සාකච්ඡාව ආරම්භ කරනවා. මොකද අපේ රටේ ජනතාව තුළ මුල් බැහැගත්ත, කිදා බැසගත්ත අදහසක්, වචනයක් තමයි මහවැලිය කියලා කියන්නේ. නොදන්න කෙනෙක් නෑ, බොහොම ලාබාල කෙනෙක් ඇරෙන්න තරුණයෙක්, වැඩිහිටියෙක් මහවැලිය කිව්වට පස්සේ මොනවා හෝ දෙයක් ඒගෙන දන්නවා. ඒ තරමටම අමාත්‍යතුමනි මහවැලි අමාත්‍යාංශයත් අපේ ජීවිතත් එකිනෙකට බැඳිලා තියෙන. මං හිතන්නේ විශාල වැඩ කොටසක් කළ හැකි, විශාල වපසරියක කාර්යභාරයක් පැවරිච්ච දෙයක් නේද මේ පරිසර මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය කියලා කියන්නේ. ඔව්, එකක් තමයි නලින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ඒ කිව්වම එකක් මහවැලි විෂය එක පැත්තකින් තියෙනවා, අනිත් පැත්තෙන් පරිසර විෂය වෙනම තියෙනවා. එතකොට මේ දෙකේම මහවැලි පනතට අනුව ගත්තොත් මහවැලි පනත කියන්නේ අංග සම්පූර්ණ වෙච්ච පනතක් එකක් තමයි. ඒක ඇතුලේ ප්‍රධාන වශයෙන් තියෙනවා ආර්ථික ගොඩනැගීමේ ඉලක්ක. හරි, දැන් සමහර අය හිතන් ඉන්නේ මහවැලි කුවට පස්සේ මේ වතුර දීලා කුඹුරු වගා කරන මේ එහෙම එකක් නේ ඉතින්. ඒක එකක් විතරයි. ඊට එහා ගියපු ආර්ථික වශයෙන් ඕන පැත්තකට මහවැලියට පුළුවන්කම තියෙන ඕන පැත්තක ආර්ථික උත්පාදනයකට ගමන් කරන්න. ඒ කියන්නේ ව්‍යාපාර ආරම්භ කරන්න, ව්‍යාපාර කරන්න, ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් අපි දැන් ඉන්න ප්‍රධාන ක්‍රීඩා පැත්තත් මහවැලි පනතෙන්ම ඒක හදලා තියෙනවා. කිසිම පනතක් ලංකාවේ එහෙම මේ ක්‍රීඩා අමාත්‍යාංශය ඇරෙන්න මේක නෑ. නමුත් මහවැලි පනත ඇතුළේ ක්‍රීඩා, අනිත් පැත්තෙන් මේ පනතෙන්ම කලා සංස්කෘතික පැත්ත ආවරණය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ඒ පනත ඇතුළේ පරිසර සුරක්ෂිතතාවය, ගංගා ද්‍රෝණි සංවර්ධනය කිරීම, පරිසරය ආරක්ෂා කිරීම, ඒ පැත්තත් තියෙනවා. ඒක නිසා මේක මේ එක පැත්තකින් අර පුංචි රාජ්‍යයකට හදපු අංග සම්පූර්ණ පනත නීති පද්ධතියක් එක්ක අපි ගමන් කරමින් ඉන්නේ. ඒක නිසා මහවැලි හා පරිසර අමාත්‍යාංශය අපි මේක කලවම් කරගෙන, මේ කියන්නේ විෂය වෙන් කරගත්තා වගේම මේ අන්‍යෝන්‍ය බැඳීමක් සහිතව ගමන් කරන්නේ. පරිසරයට අදාළ අනිකුත් ආයතන වල සහයෝගය, ඊට පස්සේ මහවැලියේ පැත්තෙන් දෙන්න පුළුවන් සහයෝගය, මේ හැම පැත්තක්ම එකට ආවරණය කරගෙන යනවා. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් අපි මහවැලි ආර්ථිකයයි ක්‍රීඩාවයි අපි එකක් තමයි මෙතන ප්‍රධානම අපේ ඉලක්කේ ආර්ථික ගොඩනැගීම. අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ මහවැලි භූමියකුවම රටෙන් තුනෙන් එකක භූමියක් තියෙනවා. අති දුෂ්කර ජනතාවක් ජීවත් වෙන වපසරියක් අපිට ලැබිලා තියෙනවා. එතකොට අපි කල්පනා කරමින් ඉන්නේ අධ්‍යක්ෂක ජනරාල්තුමා ඉන්න සරත් විතාන. එතකොට මේ අපි හැමෝම කල්පනා කරන්නේ එක කෝණකින්. අතිගරු ජනාධිපතිතුමා මේ ගැන දැකපු කෝණේ මොකද්ද? ඒ කෝණයට අපි හැමෝටම කල්පනා කරන්න වෙලා තියෙනවා. ඒ එතුමත් වසර 18ක විතර කාලයක් මේකේ අමාත්‍ය තනතුරු දරමින්
විටක නියෝජ්‍ය අමාත්‍යවරයා, තව වෙලාවක පරිමාර්ග අමාත්‍යංශ පරිමාර්ග අමාත්‍යවරයා, ඊට පස්සේ මහවැලි අමාත්‍යංශ අමාත්‍යවරයා වශයෙන් මේ දැවැන්ත කාර්යභාරයක්. මොකද මහවැලිය පුරෝගාමී නායකින් ජලාස හදලා මූලික සැලැස්ම ක්‍රියාත්මක කළාට පස්සේ, ඊට පස්සේ 1994 පස්සේ බිහිවුණු පොදු ජන පෙරමුණු ආණ්ඩුව, ඊට පස්සේ සන්ධාන ආණ්ඩුව, මේ ආණ්ඩුව ඇතුලේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ බලවේගයක් අතර තමයි මේක පරිවර්තනය වෙන්නේ. එක වෙලාවක 70 මේ පස්සේ නැවත. එතකොට ඒ බලවේගය විසින් තමයි නැවේ බලවේගයේ පුරෝගාමී මහවැලි වැඩ කොටස කරන්නේ ආපහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතකොට අර පුරෝගාමී නායකයෝ කරපු කාර්යභාරය විශාල වපසරියක් ඒකාල සීමාවේ. දැන් මට තේරෙන්නේ මගේ අත්දැකීම, මම ආවට පස්සේ මේ අමාත්‍යංශයට විශාල වපසරියක් ඉතුරු වෙලා තිබුණා ජනාධිපතිතුමාට ඒ තනතුරු ධර්මින් ඒ කාලේ කරන්න. මම හිතන්නේ පදිංචි කිරීම, ජන ජීවිතයේ යාවත්කාලීන කිරීම, ඔවුන්ගේ ජීවිතයේ ආර්ථිකය ගොඩ නැගීම, පැති කිපයන්නේ අධ්‍යාපනය ලබා දෙන්න ඕන, ක්‍රීඩාව ගේන්න ඕන, සංස්කෘතික කලාව, ඔවුන්ගේ ආර්ථිකය ගොඩ නැගීම, මේ හැම එකක්ම ඒ තමයි මේ මහවැලිය සතුව තිබුණු පනතේ හැකියාවයි මේවත් එක්කලා අප එක. අනිත් පැත්තෙන් තියෙන ප්‍රධානම දේ තමයි මහවැලි මහා සැලැස්ම කියලා එකක් මහවැලියට හැදිලා තිබුණ මුලින්. ඒ කියන්නේ කොයි අධීරවලින්ද අපි මේ මහවැලිය ශක්තිමත් කරන්නේ. එතකොට මොරගහකන්ද ජලාශය තමයි මහවැලි මහා සැලැස්ම සම්පූර්ණ වෙන්නේ. මහවැලි මහා සැලැස්ම සම්පූර්ණ වෙන්නේ කියන්නේ වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මේ ජලාස කොත්මලේ, මේවා එක පොල්ගොල්ල, මේ ඔක්කොමත් එක්ක ආපු ගමනේ මොරගහ කන්ද තමයි මේක සම්පූර්ණ. ඒකවට මම හිතන්නේ අක්කර 1,03,000 විතර ප්‍රමාණයක් තමයි මහවැලිය ඉලක්ක කරලා තිබුණේ. ඒතර 1,03,000 ඒ ගානේ 1,80,000 1,50,000 විතර ප්‍රමාණයක් තමයි ওই පහුගිය කාලේ ওই ඔක්කෝ මැජික් දාලා කරමින් හිටියේ. හැබැයි මොරගහ කන්ද ජලාශයේ හැදුවේ නැත්නම්, හදන එක ප්‍රමාද වුණා නම්, පරක්කු වුණා නම් අර මහවැලි මහා සැලැස්ම ඉලක්ක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒතර ඉලක්ක සම්පූර්ණ වෙලා තියෙන්නේ මොරගහ කන්ද ජලාශයේ හැදුවත් එක්කලා, මොරගහ කන්ද කළුගඟ හැදුවත් එක්කලා. ඒක තවත් සක්‍රීය වෙන්නේ මේ පැත්තෙන් වයඹැල එනවා කුරුණෑගල පොල්පිටිගම ඒ ප්‍රදේශ දක්වා, අනිත් පැත්තෙන් අනුරාධපුරයේ උතුරු මැද දක්වා කුරුළු උතුරු මැද ඇල යනවා. එකක් 1 96ක් අනිත් 1 94. එතකොට මේ දෙක දෙපැත්තට ගිහිල්ලා විශාල භූමියක් අස්වද්දන ජලය අරගෙන යනවා. අරගෙන අපි එක තියෙනවා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයට, වවුනියාවට. හොඳයි, මම මොහොතක් දෙන්න, අපි වෙලා බලන්න වෙලාවක් ඉල්ල ගන්නවා. හොඳයි, අමතුමනි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට, වවුනියාවට, ඊට පස්සේ පොළොන්නරුව, අනුරාධපුරේ, කුරුණෑගල, පුත්තලම, මේ මාතලේ මේ දිස්ත්‍රික් ටික සම්පූර්ණම එක රටමැද හරියටම පළුවක් සංවර්ධනය කරනවා. මේ වෙලා තද වියලි කලාපේ ලව් 2400ක්. ආපහු අද අපි ආරම්භ කරනවා 21 ජනාධිපතිතුමාගේ, ඒක ජනාධිපතිතුමාගේ විශේෂ වැඩසටහනක් විදිහට ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන, තව වැව් 1000ක් හදන වැඩසටහන. මම කියන්නේ අපි අමාත්‍යංශ 10 2400 4000 3400 දැන් අපි ඉලක්කම් එක එක ආයතන වලට පටලවලා කිව්වම තමයි වැව් එන්නේ. දැන් මහවැලියේ කොහොමද 2400ක් හදන සැලැස්ම. දාපො ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන පටන් ගන්න 1000ක් හදන සැලැස්ම. අපි දැන් කොයි ලාකකත් මේක එකතු කරලා කියන්නේ 3400යි කියලා. ආ 3400. අපෝ අපේ අමාත්‍යංශය යටතේම තව ක්‍රියාත්මක වෙනවා වැව් 300 ගාණක් හදනවා. මේ තව ව්‍යාපෘතියක් ඇතුළේ, කියන්නේ ඒගොල්ලෝගේ ඉන්නේ අර පරිසර, කියන්නේ විපර්යාසය, දේශගුණික විපර්යාසයන් වලට. හරි, ඒක තව 300යි. එතකොට මම දැනුවත්ව තියෙනවා අපේ ජනාධිපතිකින් 1000යි, අතර 2400යි, අතර 300යි, 2750ක් විතර මේ අවුරුද්ද ලබන අවුරුද්ද 3700 ගන්න. එතකොට මේ සංවර්ධන ව්‍යාපෘති, මේවට මුදල් නිශ්චිතව මුදල් ලැබිලා තියෙන්නේ, මුදල් තියෙනවා. අපිට ඇත්තටම තාක්ෂණික වශයෙන් මේවා වේගවත් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. ඊට අදාළ නිලධාරී ඒ සංචිත යොදව ගන්න ගියාම තියෙන ප්‍රශ්න. එතකොට දැන් මේ මහවැලි ව්‍යාපාරය පුළුල් වෙන්න මේ ප්‍රදේශ සංවර්ධන වෙනවා. අන්තිම මේ තද වියලි කලාපයක්. එතකොට මේකේ දරුවෝ මේ පැත්ත. අපි දැන් ප්‍රධානම ඉලක්ක කරන්නේ මෙන්න මේ ආර්ථික ක්‍රියාවලිය. මේකත් එක්ක කවුරු හරි හිතුවොත් වතුර දෙන්නේ වවන් විතරයි කියලා නෑ.
පානීය ජලය බකුගඩුවෝගොල්ට මේ ඔක්කොටම දීලා වතුර දීලා බලාපොරොත්තුෙන්නේ ඒ ආශ්‍රිතව මේ ජලය කළමනාකරණය කරලා පරිස්සම් කරලා වෙනත් නිෂ්පාදනවලට ගේන්න ආර්ථිකය. ආර්ථික කලාප 1000ක් හදන්න අපි ඉලක්ක කරනවා. ආර්ථික කලාප 1000ක්. ඒක අපි කෘෂිකර්මයේ දීවර කර්මාන්තය සංචාරක වෙනත් ව්‍යාපාර ඒකත් එක්ක. ඒක තමයි මේකේ ප්‍රධානම ඉලක්කය මේවත් එක්ක එනකොට ක්‍රීඩා කියන එක දැන් අපි අපෝගත්තේ මහවැලි ක්‍රීඩා වලද 10-15 මේ වගේන් පෝෂණය වෙන දරුවන් මේ වගේන් ඉදිරියට දරුවන්ව කොතනටද අපි ගෙනියන්න පුළුවන් ජාතික තලයේ කොහෙටද ගේන්න පුළුවන් මොන ශේෂ්ඨයෙන්ද ආර්ථිකයෙන්ද ක්‍රීඩාවෙන්ද කලාවෙන්ද සංස්කෘතියෙන්ද ඒකනේ ජාත්‍යන්තරලට උන් යවන්න පුළුවන් මේක තමයි අපේ ඉලක්කය පරම්පරාව මේක පටන් ගත්ත ඉතාලි දුෂ්කරව පැල්පත් හදාගෙන මිනිස්සු ගෙහෙන් කොටාගෙන හැබැයි අද එමින් තියෙන්නේ නවීන තාක්ෂණයේ මේවා උපයෝගී කරගත්ත ජාත්‍යන්තර තලයට අපි දරුවෝ ගෙනියන්නේ. ඒක තමයි මේ මේ ක්‍රීඩාවත් අපි මේ සැරේ වෙනසක් කරලා කරන්නේ. මෙතුමා කියයි ක්‍රීඩාවේ ගොඩක් පැහැදිලියව. මම හිතන්නේ ලොකු වෙලාවක් අරගෙන මොකද ඒක තේරෙනවා දැන් ඔබ යම්කිසි වෙලාවක මහවැලි සංවර්ධන සහ ප්‍රසන මාත්‍යාංශයේ වෙබ් අඩවිට ගියොත් ඒවා දවසකින් කියවලා ඉවර කරන්න බෑ. ඒ තරම් දේවල් ඒක ඇතුලේ තියෙනවා. හිතාගන්න බෑ මේ තරම් අපේ ජීවිත හා බද්ධ වෙච්ච දෙයක්ද පරිසර එහෙම නැත්නම් මහවැලි අමාත්‍යාංශය කියලා කියන්නේ කියලා. දැන් එතුමා අතීතයේ පිළිබඳ අතීත නායකයන් පිළිබඳ මේ මහවැලි මහා සලස්ම මේක දශක ගණනාවක් ඈතට යන පරම්පරා දෙකකට විතර සම්බන්ධ වෙච්ච විශාල කාරණාවක් අපේ ජන ජීවිතය හා බැඳුණු කාරණාවක්. එතුමාගේ මූලික පැහැදිලි කිරීම නිමා කළේ මහවැලි ක්‍රීඩායක. මම හිතන්නේ ඒක අපි කතා කළ යුතුම කාරණාවක්. අපි කලින් කිව්වාගෙම ජාත්‍යන්තරයට ජාතික මට්ටමට ක්‍රීඩකයන් බිහි කරපු තැනක් තමයි මහවැලි ක්‍රීඩා උළෙල. අපිට කියනවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් සරත් චන්ද්‍රසිංහ මහත්මා. සරත් මහත්මා, මෙවර කොහොමද මේක සලසුම් කරලා තියෙන මහවැලි ක්‍රීඩා වෙනදට වඩා වෙනස් වෙන්නේ කොහොමද? චුට්ටක් අපි කැමති ඒකන පැහැදිලි කිරීමක් කරගන්න. මහවැලි ක්‍රීඩා උළෙල මේ සැරේ පැවැත්වෙන 30 වතාවට දැන්ට 29ක් තියලා තියෙනවා. 29 තිබෙනු හැම මහවැලි ක්‍රීඩා 29 තුළ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය මිට පෙර 17 වතාවක් ලැබිලා තියෙනවා. මේ එතුමාගේ නායකත්වය ලැබෙන 18 වතාව. මේ අවුරුද්ද ආරම්භ වෙනවත් එක්කම අපේ ගරු රාජ්‍ය ඇමතිතුමා කිව්වා වගේ මහවැලි මහා සැලැස්ම අවසන් වෙනවා. ඒ කියන්නේ වගා කළ හැකි කුඹුරු ප්‍රමාණයේ වපසරිය අවසන් වෙන්නේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය අවසන් වුණාට පස්සේ. ඒ කියන්නේ මහවැලි මහා සැලැස්ම අවසන් වෙලා අලුත් මානයකට යුතු පරම්පරාවක් සහ අලුත්ින් හිතන්න පුළුවන් කණ්ඩායමක් එක්ක මහවැලි ඉදිරියට ගෙන යාම අභියෝගය මේ අවුරුද්දින්දලා අපිට ලැබෙනවා. අතිගරු ජනාධිපතිතුමා ඒ නිසා අපිට උපදෙස් දෙනවා මහවැලි ක්‍රීඩා උළෙලත් වෙනස් නවමු ආකාරයකින් කරන්න කියලා. හැබැයි ඒ කරන හැම දෙයක තුළම පරිසරය ආරක්ෂා වෙන විදිහටත් පරිසරයට සහ තාරුණ්‍යයට වටිනාකමක් දෙන ලෙසත් එතුමා අපිට වැඩිදුරටත් උපදෙස් දෙනවා. ඒ අනුව අපි මේ සැරේ තේමා වශයෙන් ගන්නේ මහවැලියේ තාරුණ්‍යයට අපමණ අගයක් කියන මාතෘකාව යටතේ. ඒ වගේම ස්වයංපෝෂිත යුගයක් කියන එකට. ස්වයංපෝෂිත යුගය සඳහා පරිසරය ආරක්ෂා කිරීම වැදගත් වෙන නිසා මහවැලි ක්‍රීඩා ඉතිහාසයේ පළමුණු වතාවට මහවැලි කලාප 10 ආවරණය වෙන පරිදි විශේෂ රථ පෙරහැරකින් මහවැලියේ පණිවිඩය ආරම්භ වෙනවා. ඒ ආරම්භ වුණා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 6 නිදහස් මන්දිරය ළඟ ඉඳලා. මෙතනින් ආරම්භ වෙච්ච අවස්ථාවත් සමගම එතුමා සංකේතවත් වෙන විදිහට පැලයක් රෝපණය කරමින් මේ වැඩසටහන අවසන් වන විට පැල 11,111 රෝපණය කරන වැඩසටහනකුත් මේ ඇතුළත ඇතුළු වුණා. ඒ කියන්නේ එක අරමුණක් එක ස්වයංපෝෂිත දේශයක් සඳහා ප්‍රාර්ථනා දින 11ක්. ඒ කියන්නේ 6 ඉඳලා 15 වෙනකන් මේ දින 11 ඇතුළත මහවැලි කලාපවල ගම් දනව් 111ක සැතපුම් 1,111ක දුරක් ගමන් කරපු ආවරණය කරපු ධාරිතාවකින් යුතු ඉඩකඩම් වල පැල 11,111 හිටවන. දැන් අද වෙනකොට මහවැලි සී කලාපයේ ඉඳලා මහවැලියේ මේ රථ පෙරහර ආරම්භ වෙනවා තව ස්වල්ප වේලාවකින්. ඒ ඊටාම වැදගත් වෙන විදිහට පණිවිඩය රැගෙන යමින් ඒ පණිවිඩය ජනගත වෙලා තියෙනවා. මේ ආරම්භ වුණේ එතකොට පරිසරය ආරක්ෂා කරමින් කෙරෙන ක්‍රීඩා උළෙලක් විදිහට. ක්‍රීඩා උළෙල අවසානයේ සිද්ධ වෙනවා පරිසරයට ආරක්ෂා කරන්න
යුතු තරුණ පරම්පරාවකට අවශ්‍ය ආර්ථික ශක්තිය ලබා දෙන්න තිරින සම්පත් ලැබෙන තරගාවලියක් ලෙස. ඒ කියන්නේ ජනාධිපතිතුමා උපදෙස් දෙනවා අපිට මේ තරගාවලියට සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ක්‍රීඩා ඕල්ලෙන් අවසන් කරන්න බෑ. ඔවුන් දිගටම රටට අන්තර්ජාතික තලයට වඩාත් වටිනා අගයක් ගන්නා පුද්ගලය බවට පත් කරන්න කියලා. ඒ නිසා ඔවුන් තරගයකින් දිනුවට පස්සේ ඔවුන්ගේ පරිසාධන මට්ටම ජාතික තලයට ආසන්න වෙලා තිබුණා නම් ඒකට සුදුසුකම් ලැබලා තියෙනවා නම් අපිට ක්‍රීඩා අමාත්‍යාංශය සම්පූර්ණයකට සහයෝගය ලබා දෙනවා. ඔවුන් සංචිතගත කරලා ක්‍රීඩකයන් බවට ඒ වගේම ක්‍රීඩා කණ්ඩායමකට සමාජීය බවට පත් කිරීම. ඒ එක පැත්තක්. තව පැත්තක් තමයි ඔවුන්ගේ ආර්ථිකයට ශක්තිමත් වෙන විදිහට ඔවුන්ට අවශ්‍ය මහවැලියේ කිසියම් ස්ථානයක් තනතුරක ස්ථානයක් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඒ වගේම ඔවුන්ගේ හැකියා මට්ටම අනුව ලබා දීම. ඒව එහෙමත් නැත්නම් ඔවුන් ස්වයන් රැකියාවක් කිරීමට බලාපොරොත්තු ඉන්නවනම් දැනටත් කරගෙන යනවනම් ඔවුන්ට ඒකට අවශ්‍ය පහසුකමක්. ඒ කියන්නේ අපි දැනටත් වෙන් කරලා තියෙනවා ඔවුන් කැමතිනම් කිරිහරකුන් ඇති කරනවා නම් ස්ථාන ප්‍රධාන තරඟයකින් දින කෙනෙකුට කිරිහරක් ලබා දීමේ අවස්ථාවක්. ඒ වගේ ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා. මෙවැනි මුලින් පටන් ගත්ත රථ පෙරහරෙන් අවසන් වෙන 15 වෙනිදායින් ආරම්භ වෙන 15 දාසේ කියන දවස් දෙකේ මහවැලි ක්‍රීඩාවල තවත් විචිත්‍රවත් වෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ සමාප්ති උත්සවය 16 වෙනිදා ආරම්භ වෙනවා. ඊට ඉස්සෙල්ලා ආරම්භක අවස්ථාවට ගරු වීර කුමාර අපේ රාජ්‍ය ඇමැතිතුමාගේ ආරාධනයෙන් කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ ක්‍රීඩා අමාත්‍ය පයිසර් මුස්තාපා මැතිතුමා සහ ප්‍රදේශයේ සියලු මැති ඇමතිතුමන්ගේ සහභාගිත්වයෙන් එය ආරම්භ වෙනවා. ඒ ආරම්භ වෙන්නේ විශේෂයෙන්ම දැන් අපි පරිසරයට මුල් තැන දෙනවා, ඒ වගේම තරුණයට මුල් තැන දෙනවා, වගේම ආගමික පුනරුදයටත් අපි අවස්ථාව දෙනවා. මේ හැම රැලියේ අවසානයක්ම ඒ වගේම රැලියේ ආරම්භයක්ම සිද්ධ වෙන්නේ ආගමික වතාවත් කරලා. ඒ වගේම මේ 15 වෙනිදා උදේ පැවැත්වෙන ආගමික උත්සවයකින් පස්සේ අයි රථ පෙරහරේ අවසන් අදියර වශයෙන් මහවැලි ක්‍රීඩාංගණයට සම්ප්‍රාප්ත වෙලා උදේ 9ට 15 වෙනිදා තරගාවලි ආරම්භ වෙනවා. 16 වෙනිදා හවස 2ට අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය අපි බලාපොරොත්තු වෙනවා. ඒ අවස්ථාවේදී විශේෂත්වයක් තියෙන්නේ අපි මේට ප්‍රථම වතාවට අතිගරු ජනාධිපතිතුමා දුන්න උපදේශ අනුව ත්‍රිවිධ හමුදාවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මහවැලි හා එක්ක අනුබද්ධ කරගන්නවා. ඒ අනුව ගුවන් හමුදාවෙන් විශේෂිත පැරෂුට් සංදර්ශනයක් පවත්වනවා. ඒ කියන්නේ ඔවුන් අපගේ බලාපොරොත්තු වුණේ මහවැලි කලාප 10යි ප්‍රධාන කාර්යාලය සමග 11ක් ඔවුන් අපගේ ධජ පතාකයන් 11ක් රැගෙන ගුවනේ ඉඳලා ක්‍රීඩාංගණයට සම්ප්‍රාප්ත වෙන පැරෂුට් සංදර්ශනයක් තියෙනවා. ඒ වගේම පොලිසිය අපිට උදව් කරනවා. පොලිසියේ කාර්යභාරය සමග නිල සුනකයන්ගේ සුනක සංදර්ශනයක් පවත්වනවා. ඊට අමතරව නාවික හමුදාවෙන් සහ යුද්ධ හමුදාවෙන් අපිට සම්පූර්ණ සම්ප්‍රදායික නැටුම් ගැයුම් වැයුම් සහිත සරම සංදර්ශනයට අවශ්‍ය පහසුකම් සපයලා තියෙනවා. හරි, මම හිතන්නේ මේ පැහැදිලි කිරීමත් එක්ක එකම විචිත්‍රවත් මහේශාක්‍ය උත්සවයක තොරතුරු අපි දැනගත්තේ 30 වන වතාවට මහවැලි ක්‍රීඩා උළෙල මෙවර ඇඹිලිපිටියේ පැවැත්වීමට සූදානම් වෙනවා. ඒ ගැන තොරතුරු අපි කතා කළා. වගේම අපේ අමාත්‍යතුම ආරම්භයේදී මුකුව මේ ශ්‍රී ලංකාවෙන් 3/4 භූමි ප්‍රදේශයක පැතිරුණු ජීවිත ගැන මේ කතා කරන්නේ, භූමියේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිත ගැන කතා කරන්න කියලා. ආර්ථික කාරණා මුතුම යම් කිසි පැහැදිලි කිරීමක් කළා, ඒ දරුවන්ට කොහොමද අනාගතය ජය ගන්න ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්නේ කියලා. අමාත්‍යතුම දැන් මේ හැමදේ වගේම පරිසරය ආරක්ෂා කරගැනීමෙන් අපි ආර්ථික සංවර්ධනයේ ඉලක්ක සපුරා ගන්න වෙනවා. කොහොමද මේ මහවැලි කලාපවල මහවැලි ගම්මාන ජීවත් වන අයගේ ගොවිතැනෙන් ඔබට ගියපු කාරණා පිළිබඳව අමාත්‍යාංශයේ අවධානය යොමු කරලා තියෙන උන්ගේ ඒ ආර්ථික කටයුතු දියුණු කරගන්න අවශ්‍ය කරන පහසුකම් දියුණු කිරීම කොහොමද සරසම් ගත වෙලා තියෙන්නේ? අනිවාර්යයෙන්ම නලින් දැන් එකක් අතිගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව ඉලක්ක කරලා තියෙන්නේ තිරසර සංවර්ධන සැලැස්මකට රට ගෙනියන්න ඕනේ කියලා. ඒතකොට මහවැලිය මේකේ අංක එකට ඉන්න එකක් එතුමගේ අමාත්‍යාංශය. අනිත් පැත්තෙන් අපිට මේ සඳහා දැක්මක් මඟ පෙන්වීමක් එතුමා කරනව හැම වෙලේම මේක යන්න ඕන විදිය. අනිත් එක අපිට තව පැතිරෙන්න තියෙනවනේ, අපිට පැතිරෙන්න පුළුවන් ඕන තරම් වපසරි තියෙන නිසා
අපිට ලේසියේ තිරසාර සංවර්ධන සැලැස්මට ඇතුල් වෙලා අපි හදුවත් දැන් කොළඹ නගර වගේ තැනක් හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි නේ. එහෙම සැලැස්මකට එකවර වෙනස් කරගෙන නමුත් මහවැලියට පැතිරෙන්න පුළුවන්කම තියෙනවා. ලොකු භූමියක් තියෙනවා. ඒ භූමිය අපිට අවශ්‍ය පරිදි කළමනාකරණය කරන්න හැකියාව තියෙනවා. ඒකෙදී සමහර තැන් වල නීති රීති ප්‍රශ්නක් තියෙන පැටලිලා දැන් ඔය ප්‍රාදේශීය ලේකම්ලා අරගොල්ලෝ මේගොල්ලෝ එක එක නීති පරිලෝ ගන්නවා. එයාටත් අපි කියන බොහොම පැහැදිලිව මේ මහවැලියේ අයිති නීත්‍යානුකූල වපසරියට කවුරුත් ඇතුළු වෙන්න එපා. ඒක අපිට සංවර්ධන සැලැස්මක් සහිතව අපිත් ඒක මැදිහත් වෙමින් ඉන්නේ. ඒක එකපාර කරන්න බෑ. දැන් අවුරුදු 30ක් ආපුවගෙනේ තව ඉස්සරහට යන්න තියෙනවා. සමහර අය මේක පරලෝකෙට ඉන්නවා. සමහර නීති රීතිත් එක වචනම් එන්න අපිට පුළුවන් උපදෙස් දෙන්න මේකේ තියෙන නැත්නම් නීති උපදෙස් ගන්න ඕනේ කියලා. එකක් තමයි ඒ මොකද්ද යන ඉලක්කය අපේ. ඔබ හෙව ආර්ථිකේ පළල් වෙන්නේ කොහොමද? මම එකයි කිව්වේ ඇලවල් හදලා වතුර දෙන එක විතරක් නෙමෙයි අපේ තියෙන එක. ඒක එකක් විතරයි මේකේ තියෙන. ඒක ප්‍රධාන එකක්. හැබැයි ඉන් ඉහට ගියපු මේ කලාපවල සංචාරක ව්‍යාපාරේ දියුණු කරන සැලැස්මක අපි ඉස්සරහට ගමන් කරමින් ඉන්නේ. අනිත් පැත්තෙන් ධීවර කර්මාන්තය දියුණු කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒවා ගැන අපි සැලැස්මක ඉන්නවා. ඊට පස්සේ ආර්ථික වශයෙන් එක පැත්තකින් නිෂ්පාදනය කරන්නේ මේ අලවිය. මේ දෙක අතරනේ ගැටුම තියෙන්නේ. නිෂ්පාදනය කළ සමහර අයට අලවි ප්‍රශ්න තියෙනවා. අලවි සැලැස්මක් අපි ඉන්නවා මේක කරගන්න වෙන. ඉතින් ඒක නිසා සත්ව නිෂ්පාදන විවිධ පැති තියෙනවා. සත්ව නිෂ්පාදන මීපැණි බෝතලේ ඉඳලා හදන්න පුළුවන් මේ කලාපය ඇතුළේ. අපෝ මීපැණි පිට රටින්නේ අපි දැන් හෙන්නන්නේ නේද? මීපැණි බෝතලෙත් හදන්න පුළුවන්කම තියෙනවා. දැන් අවශ්‍ය සැලැස්මේ දැක්ම ඒක ජාතික ජනාධිපතිතුමා අපිට මඟ පෙන්වීම කරලා තියෙනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා මහ ජාතිකාර පෙන්වලා දාර. ඒ හැමෝම මේ ගැන උනන්දුවක අවබෝධයක ඉඳිමින් අපි මේ අලුත් ප්‍රවේශයට එමින් ඉන්නේ. ඉතින් ඒක නිසා මහවැලියට තියෙන අභියෝගයේ නිරන්තරයෙන්ම හැම වෙලේම වියලි කලාපයේ අභියෝගයේ පදනම වෙලා තිබුණේම ජලයේනේ. පවත්න සංවර්ධනයේ පදනම. ඉතින් මේක අපි දැන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණ කරමින් ඉන්නේ. තවත් පැති අලුතෙන් කල්පනා කරමින් ඉන්නවා. දැන් අපි කල්පනා කරමින් ඉන්නවා අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා මේ කළුගඟ කැලණි ගඟ හරවන්න පුළුවන් උතුරට. හරි. දැන් අපි අපේ නිලධාරීන් දැන් ඒ සඳහා සැලසුම් හදමින් ඉන්නවා. කැලණි ගඟේ වතුර කොහොමද උතුරට ගෙනියන්නේ? කළුගඟේ වතුර කොහොමද මේකට සම්බන්ධ කරන්නේ? මෙහි ගම් වතුර කොහොමද පාලනය? ඒතර මහවැලි සැලැස්මක තම මුළු රටම එක පැත්තකින් ආක්‍රමණය කරලා තින්නේ අපි. මෙහි ගම් වතුර පාලනය කරන්න මහවැලියට පුළුවන්ද? කොළඹට එන ගම් වතුර. කළුතරට එන කළුගඟෙන් එන ගම් වතුර පාලනය කරන්න මහවැලියට පුළුවන්ද? ඒ පුළුවන් නම් කොහෙන්ද හදන්නේ ඩෑම් එකක්? කොහෙන්ද මේ වතුර මෙහෙට එන මහා ජල කඳ හරවන්නේ? උතුරට ජනාධිපතිතුමා කල්පනා කරමින් ඉන්නේ ඒක. උතුරට වියලි කලාපයට කොහොමද හරවන්නේ? ඉතින් ඒක නිසා මේකම නේද ආර්ථික උත්පාදනය. මේවා පදනම් කරගත්තට පස්සේ මහා ජලාශය ඉදි වෙනකොට ඒ ජලාශ ආශ්‍රිතව ගිහලා වතුර දීලා ගස් කුඹුරු වෙනත් වගාවල් පමණක් නෙමෙයි ඒකත් එක්ක දියුණු වෙන ධීවර කර්මාන්තය ආශ්‍රිතව දියුණු වෙන කර්මාන්ත නේ. අපි ධීවර කර්මාන්තය දියුණු කරොත් ආපහු ෆයිබර් බෝට්ටුද ටින් මාළුද දැන් විදේශ වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් තියෙනවා වැව් මාළු වලට ටින් කරපු දැනුත් යනවා බොහොම පොඩි ප්‍රමාණයක්. ඒතර ඒක අපිට කරන්න පුළුවන් එකක් තියෙන මේ කලාපවල. ඒක නිසා ඒ විදේශ විදඳපොලේ දැනට සමහර දැන් අපි අලුතෙන් කල්පනා කරමින් ඉන්නෝ ජල කළමනාකරණයක් සහිතව කරන්න පුළුවන් වගාව. දැනට වෙනත් සමාගම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා එහෙම කරගන්න පුළුවන් නම් ඒගොල්ලෝ මේ කලාපවලින් ඊ රටවල් වලට එළවලුද පළතුරුද උන්ගේ නිෂ්පාදන අරගෙන යන්න. ඒතකොට එහෙම කතිකාවකුත් අපේ තියෙනවා. ඒක නිසා ඒවා මේක රැයෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් අතිකරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ අපිට එතනට යන්න පුළුවන්. මං කියන්නේ එහෙම යාමේ ආර්ථික සැලැස්මක් අපි සතුව තියෙනවා. හැබැයි ඒක පණ ගන්නවන්න අපිට කාලය අවශ්‍ය වෙනවා. ඒ කාලය අපි ගනිමින් ඉන්නේ. ඉතින් ඒක නිසා අද මහවැලිය එතනට ගමන් කරන්න අවශ්‍ය වටපිටාව හදාගෙන තියෙනවා. මං කියන්නේ ඒ ගමනත් එක්ක අපි ඒක දැන් නිකාම මේ ආර්ථිකය හදලා මොන හරි කරගෙන ගිහිල්ලා නෙමෙයි අපි ඒකත් එක්ක සමගාමීව තමයි මම කියන්නේ. දැන් සංස්කෘතික පැත්තෙන් අපි කල්පනා කරමු අපේ දරුවන්ගේ. දැන් මම කියන්නේ දැන් ත්‍රිවිධ හමුදාව මේ සම්බන්ධ වීමෙන් මේ වැඩ මේ ක්‍රීඩා උළෙලට වෙන්න එකක් තමයි අපේ දරුවොත් අත්දැකීමක් ලබනවා. මේ සම්දර්ශනයකට අලුත් අංග එකතු කරගන්න ඔවුන්ට පුළුවන් වෙන මේ ආభాෂයෙන් තමන්ගේ දේ කලාපෝල ඒව දිනු කරගන්න. ඒ ඔක්කොම කල්පනා කරලා මේ හැම පැත්තම එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් හා එකක් අති දුෂ්කර ප්‍රදේශ ඇබිලි පිටියේ එන්නේ මේ දරුවෝ ඒ උන්ට සතුටු වෙන්න පුළුවන් මේවා දැකලා ඒ උන්ට අවස්ථාව උන් සජීවී
සජීවී බව කියනක මේක ජනාපතිම කරම සජීවී අත්දැකීම ඕන්ට ඇත්තම දර දකින නිදහස් උලෙල වගේ තැනකින් රූපහයි නාලිකාවකින් දකිනදේ ඇමිලිපිටියට දකින්න ගෙනියනවා. ඉතින් ඒක නිසා ඒ සජීවී බව කියන එක අතිකර ජනාපතිව කල්පනා කළක මේක සක්‍රිය කරන්න ක්‍රීඩාවල මේ සජීවී බව හදමු කියලා. හරි. මදනි ගොඩක් කාරණා අපට කලා කතා කළ යුතුව තිබෙන අපේ පුංචි විරාමයක් ගන්න ඒ සූදානම් වෙන පැද මේ සාකච්ඡා කරමින් ඉන්නේ මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය පිළිබඳ මහවැලි ක්‍රීඩා උළෙල පිළිබඳ අපි විරාමයක් අරගෙන ඉතාම ඉක්මනින් නැවත මේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙමු. හොඳයි අපි නැවත සාකච්ඡාව සමග කතා කරමින් ඉන්නේ මහවැලි ව්‍යාපාරය දැවන්ත මහවැලි ව්‍යාපෘතිය පිළිබඳ සහ එහි දැන් නිමවීම් කටයුතු කොහොමද සිදුවෙන්නේ වත්මන් තත්ත්වය සහ මහවැලි ක්‍රීඩා පිළිබඳව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රී මහත්මයා ඉන්නවා. සරත් මහත්මයා අපි දැන් මේ කොහොමද මේ උළෙල සැලසුම් ගත වෙලා තියෙන්නේ කියන කාරණේ කතා කළා. මේ මහවැලි ක්‍රීඩා උළෙල කොතරම් ඉසව ප්‍රමාණයක් මේකට ඇතුළත් වෙනවද, කොයි වගේ ක්‍රීඩා ආවරණ වෙනවද, මේ මම කැමති දැන් මහවැලි ක්‍රීඩා නිසාම ජාතික තලයට ආපු ක්‍රීඩක වෙන අපිට සිහිපත් කරන්න පුළුවන් මේ වෙලාවේ නේද? ඇත්ත නලින් මහවැලි ජාතික තලයට සහ අන්තර්ජාතීය තත්ත්වයට ගිය ක්‍රීඩිකා ක්‍රීඩකයන් අතර පළවෙනි තැන ගන්නේ ශ්‍රියානි කුලවංශ. ශ්‍රියානි කුලවංශත් මහවැලියෙන් බිහි වෙන්නේ. ඊට පස්සේ ජාතික තලයේ අත්පන්දු කියන්නේ නෙට්බෝල් කණ්ඩායම් වලට, වොලිබෝල් කණ්ඩායම් වලට, ඒ සමගම ධාවන තරඟ වලට සහභාගී වුණු ක්‍රීඩි ක්‍රීඩිකාවෝ අපි හඳුනාගෙන තියෙනවා 86ක් පමණ. ඔවුන්ටත් අපි ආරාධනා කරලා තියෙනවා මෙහි අවසන් උත්සවයේ විශේෂ අමුත්තු වදිහට එන්න. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි ආරාධනා කරන විශේෂ සහභාගීත්වයෙන් යුතු ආරාධිතයන් විදිහට ආසියානු දැල්පන්දු සූර්යයන්ට ඒ කණ්ඩායම අපිත් එක්ක එකතු වෙනවා. ඔවුන්ගේ පළවෙනි ප්‍රදර්ශනාත්මක සහභාගීත්වය තමයි ඒ කියලා අපි විශ්වාස කරනවා. ඒ සිද්ධ වෙන්නේ 16 වෙනිදා. ඒකම මෙහි මේ අපේ අතිගරු ජනාධිපතිතුමා ලෝකේ රාජ්‍ය නායකයන් අතර පරිසර විෂය දරන පරිසර විෂයේ වගකීම දරන එකම රාජ්‍ය නායකයා. ඒ අනුව එතුමා උපදෙස් දුන්න මේ වැඩ කටයුතු වල අතර තියෙන ප්‍රධානයක් තමයි අපි මේ ක්‍රීඩා තරඟයේ පැවැත්වෙන දවස්වල කිසිදු පොලිතීන් ඒ වගේම නොදිරන දේවල් භාවිතයට නොගැනීම. ඒ අපි උපදෙස් වදිහටම කටයුතු කරලා ඒ වගේම පරිසරය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලාපොරොත්තුකුත් මේ ඇතුළේ තියෙනවා. ක්‍රීඩා තරඟ භූමියටවත් ක්‍රීඩා තරඟ භූමියෙන් පිටතටවත් අපි බලාපොරොත්තු වෙනවා නොදිරන ඒවා අරන් එන්න නැති වෙන්න. ඒ වගේම මෙහි තව විශේෂ පිටයකින් අපි ඉල්ලීමකුත් කරන්න මේ අවස්ථාව. අපේ අය නම් කොහොමත් ගියේ නැහැ. අපි විශේෂ ඉල්ලීමක් කරනවා. අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා 50,000ක් 40,000ක් අතර ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ අවස්ථාවට සහභාගී වෙයි කියලා. ඔවුන්ගේ අපි ඉල්ලීමක් කරනවා මහවැලි ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඇඹිලිපිටියේ මහවැලි ක්‍රීඩාංගණයට මේ දින දෙක පුරා පරිසරය ආරක්ෂා කර ගැනීමට අපිත් එකතු වෙන්න. අරන් එන කිසියම් හෝ දිරණ ප්ලාස්ටික් ඒ වගේම සිලිසිලි බෑග් වැනි දෙයක් ගෙනෙනවා නම් ඒ ආපසු ගෙනියන්න අපිට පරිසරයට මුදා නොහැර ඒ අපි ඉල්ලීමක් බවට පත් කරනවා කරුණාකර. එය තමයි අපේ එකම එක ප්‍රාර්ථනාව. ඒ වගේම මෙහි තව විශේෂයක් තියෙනවා නලින්. මේ ක්‍රීඩිකාවන් අන්‍යෝන්‍ය අභ්‍යන්තර එකතුවක් කරන කලාපවල මේ මහවැලි කලාපවල විශේෂ අපි නොදන්න ඇතුළෙන් ගලාගෙන යන සංස්කෘතික සම්බන්ධතාවයක් තියෙනවා. ඔවුන් කැමති නෑ පවුල තමයි මූලික කරගෙන මෙච්චෙක් කල් ඇවිල්ලා තියෙන්නේ. ඒ පවුල් පසුබිම දිහා බැලුවම මේ අපේ අනිත් සමාජයට හොඳ ප්‍රබල පණිවිඩයක් දෙනවා. මහවැලියේ අලුත් මේ අපේ සමාජයට එකතු වුණු භාෂා වචන ඒ වගේම සම්ප්‍රදායන් ගොඩක් එකතු වෙලා තියෙනවා. එකක් මං කිව්වොත් දවානේ මේ රටේ භාවිතා වෙන්නේ බෑනා ලේලි සංකල්පය. ඒ කියන්නේ විවාහයක් සිද්ධ වුණාම පවුලට අලුතෙන් එකතු වෙන්නේ පිරිමි දරුවා බෑනා වශයෙන්ොත් පවුලට අලුතෙන් එකතු වෙන ගැහණු දරුවා ලේලි වශයෙන්ොත්. නමුත් මහවැලි ගම්වල මෙහෙම එකතු වෙන දුවට පුතාට කතා කරන්න වෙනස් විදිහකට. ඒ කියන්නේ පුතා බඳින දුව, පුතාගේ දූ, පුතා දූ. දුව බඳින පුතා බෑනා නෙවෙයි, දුව බඳින පුතා පුතා දූ. ඒ කියන්නේ ලේලිට ආමන්ත්‍රණය කරන්නේ පුතා දූ කියලා. බෑනට ආමන්ත්‍රණය කරන්නේ
දුවපුතා කියලා දුවපුතා කියලා. ඉතින් එවැනි කොච්චර වටිනාකමක් තියෙනවද? ඒ නිසාම අපි දැකලා තියෙනවා මහවැලියේ පවුල් අතර පවුල් විසිරී යන්න කැමති නැහැ. එකට ගොනු වෙලා තියෙන්නේ කියලා. ඉතින් දැන් પરම්පරා තුනකට ඇවිල්ලා අපි දීපු අපින් ලබාගත් ඉඩකඩම හිරවිගකටපත් වෙලා තියෙනවා. උන්ට මීට වඩා වැඩි කුෂිකර්මාන්තයට අදාළ ජවයක් තියෙනවා. ඒක කරන්න ඕනි පහසුකම් දෙන්න කියලා. ඒ නිසා මහවැලියේ තියෙනවා කුෂිකර්ම සහ ආර්ථිකය දිවන සංවර්ධනය කරන අංශය. ඒ අනුවෙන් අලුත් කුෂිකර්ම පාඩම්, අලුත් බීජ වර්ග, ජාන තාක්ෂණය අනුව දියුණු කරන ලද කුෂිකර්මාන්තයට අදාළ බීජත් එහෙම ලබා දීමෙන් අපි කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දෙනවා, අපි බලාපොරොත්තු වෙනවා ලබන ජනවාරිවල ඉඳලා ආරම්භ කරන්න සූර්ය බලය උපයෝග කරගෙන ජලය සම්පත ආරක්ෂා කර ගැනීමට බින්දු ජල බින්දු ක්‍රමයේ යටතේ විසිරි ජල සූර්ය බලයෙන් විසිරුවා කුෂිකර්මාන්තය කරන ගොවි පොළවල් ඇති කරන්න. ඒ වගේ දේවල් වගේම දැන් මේ ක්‍රීඩා වලට සමගාමීව අපි කියවන ආර්ථිකය දියුණු කරන ඒ වගේම ආර්ථිකය දියුණු කරන්නට අවශ්‍ය පහසුකම් සපයනවා කියලා. එහින් එක තව එක අවස්ථාවක් තමයි අද මේ රටේ ඉන්න තරුණ පරම්පරාවට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව වෘත්තීයමේ සුදුසුකමක් බලාපොරොත්තු වෙන රැකියාවකට යනවනම් ඒ රැකියාවට යාමට ඔවුන්ට අවශ්‍ය වෙනවා වෘත්තීය පුහුණු අධිකාරියේ ශිල්පීය සහතිකය ලබා ගැනීම. ඒ සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණු අධිකාරියත් මහවැලි අධිකාරියත් ඒකාබද්ධ ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කරලා තියෙනවා. දැනට 200කට ශිෂ්‍යත්ව ලබා දෙනවා. අවශ්‍යතාව තියෙන මහවැලි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ වෘත්තීය පුහුණු ලබා දෙන්න ඒ අදාළ ශිෂ්‍යත්වය ඔවුන්ට ත්‍යාගක් වශයෙන් ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. හොඳයි. මන්දනේ උදාර සංකල්ප ගණනාවක් පෙරදරි කරගෙනමින් තමයි මේ සියලු ක්‍රියාවලීන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතා වැදගත්. මොකද අපට හිතාගන්න බෑ සමහර වෙලාවට අපේ ජන ජීවිතය අපේ ජීවිත කොයිතරම් දුරට මහවැලි කලාපත් එක්ක බැඳිලා තියෙනවද කියලා. මේ අපි කන බක්තිකට ඒ ශක්තිය දෙන මේ මහවැලි ගම්මානවල ඉන්න ගොවියෝ ඔවුන්ගේ දෑති ඔවුන්ගේ දහඩිය ප්‍රතිඵල තමයි අපි දිනපතා ආහාර විදියට බත් විදියට කන්න වෙන නිසා මම හිතන්නේ මේ සියල්ල හා බැඳුණු කාරණා තමයි මහවැලි කලාපය නැත්නම් මහවැලි ගම්මානේ මහවැලි සංකල්පය කියලා කියන්නේ. අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කරමු. පැන් පැය පුවත් විකාශයට ගිහලා නැවත තාම එක්වෙනින් මේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙනවා. හොඳයි, අපි නැවත මහවැලිය පිළිබඳ පරිසරය පිළිබඳව සාකච්ඡා කරමු. අද දවසේ අපි මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශ රාජ අමාත්‍යතුමා සමග ඒ වගේම මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජනරාල්තුමා සමග මේ සාකච්ඡා කරමින් ඉන්නේ. රාජ අමාත්‍යතුමනි, දැන් ඔබතුමා කලින් පැහැදිලි කිරීමේදී කිව්වා මේ මහවැලි ගම්මාන ඇතුලේ මේ සිද්ධ වෙන කාරණා එක්ක සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගත ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා එකෝ විලේජ් නැත්නම් මේ පරිසරිතකාමී ගම්මාන පිළිබඳ ග්‍රීන් සිටිනේ හරිත නගර පිළිබඳ ලෝකෙම කතා කරනවා. මම හිතන්නේ ඔබතුමාගේ අමාත්‍යාංශයට මෙහා ලොකු වගකීමක් දෙනවා. ඔබ සංචාරකයන් ඇදගන්න සංචාරක ලංකාවට ගෙන ගන්න මේ සංකල්පිතාමත් වැදගත්. කොහොමද ඒ සම්බන්ධ ඇතුළේ සූදානම? ඇත්තටම දැන් අපි එකක් තමයි මොරගහ කන්ද ජලාශය ඉදිවෙනවත් එක්කම එතන අපිට අලුතෙන්ම නගරයක් නිර්මාණය කරන්න පුළුවන්කම ලැබුණා. ලග්ගල පල්ලෙගම නගරය, ඒක අංග සම්පූර්ණ නගරයක්. කඩ සාපුද, අඩිකුත් රෝහල්, පාසල්, ඊගාට මහජනයා විශාල පවුල් සංඛ්‍යාවක් අපි පදිංචි කළා. එතකොට ඒ ඔය සංකල්පය පදනම් කරගෙනම තමයි අපි මේ නගරය නිර්මාණය කළේ. එකත් එක්කලා අපි කල්පනා කරනවා ඉදිරියේදී මහවැලි කලාපවල අපිට අපේ අමාත්‍යාංශයේ පරිසර අමාත්‍යාංශයේ මහවැලියටත් පරිසර විෂය අයිති එකක්. ඉතින් ඒක නිසා එම ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරන්න. මොකද අතිගරු ජනාධිපතිතුමාගේ තිරසර සංවර්ධන දැක්මත් එක්කලා මේ ග්‍රීන් සිටි විලේජ් ඒක අදාළ සංකල්පයක්. හරි, එකත් එක්කම අද සංචාරක කර්මාන්තයේ ආකර්ෂණයත් මේ සම්ප්‍රදායික වෙච්ච මුහුදු වෙරළ පාගල මුහුදු වෙරළේ පෙරලි පෙරලි ඉන්න එකක් බවට පත් වෙලා නැහැ. ඒ සංචාරකයන්ගේ ආකර්ෂණයත් අද ගම්මාන කරා යන්න, ඔවුන් මේ අපේ වනාන්තර ටික බලන්න, ඒව ඇතුලේ ජීවත් වෙන්න, එහෙම ගම්මාන ඇතුලේ ජීවත් වෙන්න, එහෙම අලුතෙන් ඔවුන්ගේ තියෙනවා. දැන් සමහරලාට කෘෂිකාර්මික පැත්තෙන් සංචාරක
ටුවරිසම් කියල වෙන එකක්තින ඇගි ටුවරිසම් තියන මේ වගේ වෙන වෙන සංකල්පෝලින් ගොඩාක් සංචාර කර්මාන්ත ඉස්සරහට ඇවිල්ලා තියෙන දැන් අපිටත් අපේ සංචාර කර්මාන්තින්නයි තාම කල්පනා කරන්නේ සමහරක් අය කල්පනා කරන්නේ බොහොම සම්ප්‍රදායික එක පැත්තක් හැබැයි අරම හිතන පිරිසක් ඉන්නවා ඒ හිතන පිරිසට ඉඩකඩ විවර වෙලා නැහැ මේ ඇතුළට යන්න එක්කෝ උන්ට තියෙන බාධා එක්කෝ අපේ රාජ්‍ය ආන්ත්‍රණයේ තියෙන බාධා මහවැලිය ඒකට විවෘත කරලා තියෙනවා තිගරු ජනපද විශේෂම අපිට කියලා තියෙන මේක සංවර්ධනය කරන්න අවශ්‍ය පසුබිම හදන්න සංචාර හිස අපි ඒ ගැන හිතන ජනතාවත් එක්කත් අපි ඉස්සරහදී කටයුතු කරමු එහෙම හිතන විශාල පිරිසක් ඉන්නවා අලුතින් සංචාර කර්මාන්තර ප්‍රවේශන අය ඒ පැත්තෙන් හිතන්නේ ඒකෝ ටුවරිසම් පැත්තෙන් ඇග්‍රි ටුවරිසම් මේ වගේ පැති වලින් හිතනවා දැන් අපි බද්ධ වෙන්නේ ඇත්තටම එවැනි සංකල්ප තියෙන බලවේගත් එක හොඳයි සංචාර කර්මාන්තරත් හොඳයි අපේ ආර්ථික දියුණුවටත් හොඳයි ඒ ප්‍රදේශවල දියුණුවටත් හොඳයි. අතරම දැන් මේ ප්‍රදේශ දියුණු වෙන නම් මොකද වෙන්නේ? මේ ප්‍රදේශ දියුණු වෙන්න නම් ඒ ප්‍රදේශවලට ගිහිල්ලා පිරිසක් මුදල් වියදම් කරන්න එපා මේ ප්‍රදේශවල. මුදල් සංසරණ ක්‍රියාවලිය රටේ විමධ්‍ය ගත කරන එකට ලක් වෙන්න ඕන. දැන් මේ කේන්ද්‍රීය නගර කේන්ද්‍රීය විතරයි මුදල් සංසරණ ක්‍රියාවලිය වේගවත්. ඒකනේ අරවා දුප්පත් වෙන්නේ. දේවට ගිහිල්ලා කඩෝලින් බඩු අරගෙන කාලා බීලා වියදම් කරනවා. මේ පැත්තට මුදල් මේ තියෙන මුදල් ටික يعني ඒ ඉතනට හදන්න හැබැයි මිනිස්සු නිකන් යන්නේ නැහැ නේ. යන්න අපි ඔවුන්ට ඒ ප්‍රදේශවලට යන්න අවශ්‍ය කරන පසුබිම හදන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රධානම ඉලක්කය. ඒකයි මම කිව්වා ආර්ථික කලාප 1000ක් අපි අදද්දි ප්‍රධාන තැනක් ගන්න සංචාරක කලාපේ අනිකුත් කර්මාන්ත පටන් ගන්න පුළුවන් අයට අපි හෙට යන්න දෙනවා විවිධ පැතිවලින්. එයා ගිහිල්ලා ඒවට ගිහිල්ලා මුදන් ලුයදන් කරලා තමයි මේ ප්‍රදේශ දියුණු වෙන්නේ. ඔවුන්ගේ මුදල් එහෙට අරයි. අපි කොම් කොළඹ ඉන්න කෙනෙක් රුපියල් 105000ක් ගෙනියලා දෙයත්ත කණ්ඩිය පැත්තේ හරි කොහරි සී කලාප වේදන් කරොත් ඒ ප්‍රදේශවල පොඩි 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 මිනිස්සු අතර රැකියාවකට දුන්නොත් මොන හරි ඒ ටික යනවා. ඒක නිසා මෙන්න මේ ඒ තියෙන ස්වභාවය වෙනස් කරන්න ප්‍රධාන ඉලක්කයක් අපේ ආර්ථික සංවර්ධන ඉලක්කයේදී මේ තියෙන සල්ලි හෙට අදින්නේ කොහොමද? මම එකපාරක් යෝජනා කරලා අපි දැන් කල්පනා කරමින් ඉන්න පුළුවන් නම් බදු සහන දෙන්න පුළුවන් නම් මහලි කලාපයතුල බදු සහන දෙන්න ඕන. වෙන විශේෂ කලාපයක් කරලා දිනු කරන්න. ඒ බදු සහන දෙනවා නම් මෙහෙන කර්මාන්ත කරන අය හෙට යනවා. ඉතින් ඒ කර්මාන්ත ආරම්භ කරන අවුරුදු 5කට 10කට අපිට දෙන්න පුළුවන් කමතියි. එහෙම කල්පනා කරන්න ඕන. මුදල් අමාත්‍යංශෙත් එක්ක කතා කරලා ඊට කඩන්න පුළුවන්. බැංකු මහවැලියේ මුදල් විශාල ප්‍රමාණයක් තියෙනවා ගොවීන්ගේ විශාල අරමුදල් ප්‍රමාණයක් වෙන බැංකුවල තියෙනවා උන්ට ණය පහසුකම් දීමේදී ගැටලු මතු කරලා තියෙනවා අපි මහවැලි වෙනම බැංකුවක් පටන් ගන්න අපි කල්පනා කරනවා එතකොට අපිට පුළුවන් උන්ට අවශ්‍ය කරන මේ පහසුකම් ටික ලබා දෙන්න එහෙම මහවැලියේ පැත්තෙන් අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා අපි අලුතෙන් කල්පනා කරන පැති ගානක් තියෙනවා ආර්ථික සංවර්ධන ආර්ථික මේක ප්‍රධානම ආර්ථික සංවර්ධන ඉලක්ක ආර්ථික සංවර්ධන ඉලක්ක කරලා ඉතින් ඊ අතර ගත්තොත් එහෙම දැන් ඉඩම් ප්‍රශ්න මහවැලි ගොවීන්ට තිබිච්ච ප්‍රශ්න ඉඩම් ප්‍රශ්න තමයි කර ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වේ මේ ඉඩම් ප්‍රශ්නේ වහම නිරවුල් කරන්න ඕන. එතුමා ජනාධිපති වීම මේක විශේෂ වාසියක් තියෙනවා. හරි ඒක නිසා දැන් අපි ඔප්පු ලක්ෂයක් දෙන්න ඉලක්ක කරා 80000ක් දීලා තියෙනවා. තව 20000යි දෙන්න තියෙනවා. අපි මේ දැන් 21 වෙනිදා උදේ අපේ මැදවිලච්චි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවිලච්චියේ නබරගස් දිගල කියන්නේ ජාතික ආහාර මම අර ඉස්සෙල්ලා ගුවේ වැව් 2400 වැව් 1000ක් පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට අදාළව උදේ 10ට නබරගස් දිගලියේ මැදවිලච්චිය කියන වැව පටන් ගන්නවා ඒ වැව් 1000 ව්‍යාපෘතියට උදේ 10ට. ඊට සමගාමීව ජනාධිපතිම දැන් මේ ගොඩක් අය දන්නේ නැහැනේ මොනවද වැඩ කරෙන්නේ නැහැ කියන ආරෝ ප්ලාන්ට්ස් හදලා තියෙන වකුගඩු රෝගීන් වෙනුම 500ක් ඒක නිසාම මිහින්තලේ 500 වෙනි එක හදන නිසා අපි සැලසුම් කරා එදාට අර 500ම වතුර කල දෙක ගාන ගෙනල්ලා 1000ක් ජයශ්‍රී මාබෝධියට නාවන් වකුගඩ රෝගයට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට සුවය පතලා ඒ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මේකට ආශිර්වාද කරලා උන්ට නිරෝගී සුවය පතලා මේ ජයශ්‍රී මාබෝධින් වහන්සේ නාවන්. මොකද ඒ තරම් මේ වැඩසටහන සක්‍රීයව ගියා. ඒක නිසා වැව් මංගකයි 1000යි 2400යි අපි ආපෝ දේශගුණික විපර්යාසයේ 3000ක් මං කියන්නේ ඒක මහා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකුත් මේ වැඩසටහනේ කළා. දැන් අපි ඔප්පු 3000ක් දෙනවා. මේ ආරෝ ප්ලාන්ට් එක මිහින්තලේ 500 වෙනි එක විවෘත කරනවා. ආපෝ වැව් 1000 වෙනම පටන් ගන්න වැඩසටහන එදා පොලිපිතිකමින් පටන් ගත්තේ 2400 වැව්. දැන් අනුරාපුරෙන් පටන් ගන්න වැව් 1000. හරිද? ඉතින් ඒක නිසා ඒ වැඩසටහනත් 21 යනවා. ඒක නිසා ඉතාලම දැන් වැඩ කරෙන්නේ නැහැ කියලා බලන දැන් මහවැලි ක්‍රීඩායක මේ දරුවන්ගේ කුසලතා ටික නංවන්න 15 16 21 ආපහු ඔප්පු දෙනවා ආරෝ ප්ලාන්ට් ටිකේ ඕපන් කරපු එක ඒක අපි සමරනවා 500 වෙනි එක
එක්කලා ඊට පස්සේ වැව්දාහ පටන් ගන්නවා. එතකොට මේ විශාල වැඩකොටසක් යනවා. මේ වැඩකොටස යන ගමන් තමයි සමහර බලවේග අතිගරු ජනාධිපතිතුමාව හැල්ලු කරන්න සමහරට ඇත්තනවා. අර මේවා ගැන අපි කතා දැන් මේ වගේ අවස්ථා අරන් හරි අපි කතා කරපු අවස්ථා අඩුවෙන්නේ කීප අවස්ථාවලට වඩා වැඩක. දැන් 500ක් ගියාට 500ක් ගියාද නැද්ද කියලා දන්නේ නැති කවුරු නේද? 500 ගැන කතාන්නේ 500 වෙනි එකේදී. හරිද? එතකොට වැහු ගැන කතා කරන්නේ අපි දැන් මේ ඇවිල්ලා කතා කරන එක. දැන් තමයි අපි වැහු හදාගෙන යනවා. එක එකසක් කාබද දැන් මෙතනින් අර අපි මේක වැහෙන්න දෙන්නේ නැහැ කොහොමත්. වහන්න දෙන්නෙත් නැහැ කාටවත් වැහෙන්න දෙන්නෙත් නැහැ. රටේ ජනගත කරන එකත් ප්‍රධාන අපි ජනාධිපතිතුමත් එක්කත් අපි කතා කරේ. මේක අනිවාර්යයෙන්ම ජනගත කරලා ජනතාව දන්නේ නැතුව මේක අපිට කරලා වැඩක් නැහැ. ජනගත කරන්ට නම් මේකට වටිනාකමක් ඇඳින් වැලියු එකක් එන්න බෑ. ඒ වටිනාකමත් අපි කරනවා නම් ඒ වටිනාකම අපි ගත්තට කමන්නේ නැහැ. ඒ වටිනාකම ගන්න අපිට අයිතියක් තියෙනවානේ. සාධාරණ අයිතියක් අපි ගන්නවා. ඉතින් ඒක නිසා මහවැලි ව්‍යාපාරයෙන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ථිකයේ රටේ ආර්ථිකයේ කේන්ද්‍රීය හැරවුම් ලක්ෂ්‍ය බවට අනිවාර්යයෙන්ම මහවැලි ව්‍යාපාරය පත් කරන අධිකරු ජනාධිපතිතුමා මේ නාය ලබන වසර වෙනකොට අපිට මෙතන රට තියන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් වේගවත් අපේ නිලධාරීන් හොඳයි, දක්ෂයි, දවල් රෑ දෙකේ වැඩ කරනවා. ඒකත් අපිට ලොකු හයියක්. ඒකත් එක්ක අපිට මේ ඉලක්ක සම්පූර්ණ කරන්න පුළුවන්. පැහැදිලිව. ඉතාලම අපි කලින් කතා කළා වගේ මේ උදාර අරමුණු පෙරදරි කරගෙන තමයි මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. අපි හැමෝටම සම්බන්ධ කාරණා. අවසාන විනාඩියේ අපි අධ්‍යක්ෂ ජනරාල්තුමාට දෙමු මේ මහවැලි ක්‍රීඩා උල්ලගෙන යලි කතා කරන්න. මම හිතන්නේ රටේ ජනතාව විදිහට අපිත් නැරඹිය යුතු දෙයක්. මොකද අපි නොදන්නවා වුණාට අර කිව්වාගේ අපේ ජීවිත හා බැඳුණු දෙයක් මහවැලි කලාපය, මහවැලි ව්‍යාපාරය කියලා කියන්නේ. අවසාන වශයෙන් කොහොමද නැවත වතාවක් අපේ ජනතාවට සිහිපත් කරනවා නම් සහභාගී වෙන්න පුළුවන් විදිහ කොහොමද, මොනවද අපේ පැත්තෙන් ජනතාව පැත්තෙන් විය යුතු දේ අසාර එළි මතක් කරමු පොළොතින් කතාවත්. දැන් ඇත්තටම මේ මාසේ සෙනසුරාදා ඉරිදා එන 15/16 යන දින දෙක මහවැලියේ ඇඹිලි පිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ඉතාම උත්කස්වත් විදිහට. මේ ක්‍රීඩා තරගයකට වඩා ක්‍රීඩා තරගයේ හා එක් වෙන සංස්කෘතික වැඩසටහන් කීපයක්ම තියෙනවා. අවසානයේ මහා සංගීත සංදර්ශනයක් තියෙනවා. ඒ සංගීත සංදර්ශනයේ මූලික පළවෙනි පැය සම්පූර්ණයෙන්ම දේශාභිමානී ගීතයි ගායනා කරන්නේ. ඒකට දිවයිනේ දක්ෂ ගායක ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ට සහ මහවැලි දරුවන්ට අපි ආරාධනා කරලා තිනවා. ශ්‍රී ලංකා යුද හමුදාව ඒකට සංගීතය සපයනවා. ඒ වගේ වැඩසටහනකින් මේ කෙලවර වෙනවා. මේ වැඩසටහන සංවිධානය ගැන අපි කියන්න ඕනේ. අපේ අතිගරු ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම මේ පිළිබඳව උපදෙස් දෙමින් මෙහෙවමින් අපේ ඉහළම පෙරටුගාමියා විදිහට අපිත් එක්ක ඉන්නවා. ඒ සමගම අපිට අනුශාසනා කරන මණ්ඩලයක් වශයෙන් අපේ රාජ්‍ය ඇමතිතුමා, අපේ අමාත්‍යංශයේ ලේකම් අනුරිසානායක මහත්මිය, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ශාන්තා විජේරත්න මහත්මිය, ඒ කියන කණ්ඩායමෙන් අපිට හැම විදිහටම උපදෙස් ලැබෙනවා. මා ඇතුළු අපගේ අමාත්‍ය අපගේ අධිකාරියේ ඉන්න සියලුම අධ්‍යක්ෂකවරුන් සහ නේවාසික ව්‍යාපාර කළමනාකරුවන්ගේ කලාප භාර නිලධාරීන්, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂකවරයා අපේ අනුර ලේකම්ගේ මහත්මයා, එයා හා එකතු වෙච්ච විෂයබද්ධ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයාත්, සංස්කෘතික අධ්‍යක්ෂක සහකාර අධ්‍යක්ෂකත් ඇතුළු කණ්ඩායම මෙහි සංවිධානය හා පසුපස ඉන්නවා. ඒ නිසා හොඳ කණ්ඩායම හැඟීමකින් යුතු එකතු වූ පිරිසකගෙන් දෙන්න පුළුවන් අපමණ ආගයක් තාරුණ්‍ය ලබා දීමේ කටයුත්ත අපි කරගෙන යනවා. මේ කරගෙන යන අතරතුර අපිට ලැබෙනවා මේ විශේෂ අත්දැකීමක්. ඒ තමයි මේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව භාවිතා කරන්නේ රන්දිය ඇත්තන් කැවුන්ද පඤ්ඤං කියලා. ඒ කියන්නේ වතුර තියෙනවා නම් අපිට කැවුම් කන්න බැරි කමක් නැහැ කියලා. ඇත්තටම මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සහිත මහවැලි මහා සැලැස්ම අවසන් වෙන මේ විලා දැන් ආරම්භ වෙලා තියෙන්නේ. මේ මිනිසුන්ට අර රන්දිය තියෙන බව කියන්න. එහි ප්‍රධාන මූලික අවස්ථාවක් තමයි මේ ක්‍රීඩා උත්සවය. හරි, මම හිතන්නේ අපිට ආරාධනා කරන ක්‍රීඩා උත්සවයට සියලු දෙනාට පරිසරය ආරක්ෂා කරමින් සිය විනයවත් විදිහට හැසිරෙමින් අපිත් එක්ක මේ දවස් දෙක ගත කරමු කියලා. පැහැදිලිය. මම දන්නේ රාජ්‍ය අමාත්‍යතුමාත් අධ්‍යක්ෂ ජනරාල්තුමාත් ඔබට මතක් කළේ පිළිබඳ ලබන 15/16 මහවැලි ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා ඇඹිලි පිටියේ මහවැලි ක්‍රීඩාංගණයේදී. පොළුතින් වලින් තොර කලාපයක් බවට පත් වෙලා තියෙන නරඹන යන්න ඕන කැමති කෙනෙක් ඒකට සහයෝගය දක්වන. මොකද අපිට වෙනදී අත්හදා බලන්න පුළුවන් නම් විතර සුන්දර රටක්
ශ්‍රී ලංකාවක් ගොඩනගන්න අපට හැකියාවක් ලැබෙන. අපි ස්තුතිවන්තන දවසේදී මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහත්මයාට ඔබතුමා අපිට මතක ගොඩාක් කාරණා විශේෂයෙන්ම අපේ රටේ තරුණන්ට වැඩිහිටියන්ට මේ ගැන හදාරන ඕනම කෙනෙකුට මේ ලොකු අපසරියක් දෙනවා. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන නිසා අලුත් දේවල් ඉගෙන ගන්න හදාරන හොඳ විශේෂ ක්ෂේත්‍රයක් මේ මහවැලි ව්‍යාපාරය මහවැලි ක්‍රියාකාරීත්වය පිළිබඳ ස්තුතිය ඔබතුමාට. ඒ වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ මහවැලි ක්‍රීඩා උළෙල පිළිබඳ අපව දැනුවත් කළා, ඒ ගැන සාකච්ඡා කළා. එමනම් අපි මේ සාකච්ඡාවෙන් සමු ගන්නවා හෙටත් උදෑසන මේ වගේම වටින සාකච්ඡාවක් සමග. හමු වෙන බලාපොරොත්තු වෙයි. ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්.